අයිබෝන් දොළපතල හැමෝටම අයිබෝන් පුතාල හැමෝටම එනම් හොඳයි එතකොට මං හිතන්නේ අද අපි මාතෘකාවේ චුට්ටක් මැදට ඇවිල්ලා ඉන්නවා එතකොට අලුතෙන් සහභාගී වෙච්ච දොළපතාලා ඉන්නවා නම් පොඩ්ඩක් දැන් අපි පාඩම් කීපයක් ඉදිරියට ගිහිල්ලා තියෙන්නේ එතකොට මං හිතන්නේ මගේ වීඩියෝස් ටික බලන්න අවශ්‍ය නම් මම එල්මට ලින්ක් එක අවශ්‍ය නම් කියන්න මං ඒක එවන්නම් එතකොට ඒ ගෲප් එක ඇතුළේ ඉඳගෙන YouTube එකට ගිහිල්ලා හැමෝටම වීඩියෝස් ටික බලන්න පුළුවන් අවශ්‍ය ලින්ක් එක ඉල්ලන්න එතකොට ඒ වීඩියෝස් බලලා නෝට් එක සම්පූර්ණ කරගන්න පුළුවන් එහෙම නැත්නම් යාළුවෙක්ගෙන් කවුරු හරි මුලින් ඉඳන් හිටපු කෙනෙක්ගෙන් නෝට් එක සම්පූර්ණ කරගන්න ලියාගන්න හැකියාවක් තියෙනවා හොඳයි අද එතකොට අපි මේ මාතෘකාවේ ඉතිරි කොටස අපි කතා කරන්න බලාපොරොත්තු වෙනවා රයිට් අපි එතකොට මේ තුන්වෙනි මාතෘකාවේ අද ඉතිරි කොටසට යනවා ඒකම දූල්පතාලට පොඩි වීඩියෝ එකක් අද පෙන්වන්නත් තියෙනවා මේ පරිගණක විද්‍යාගාරයේ කොහොමද අපි ආරක්ෂිතව භාවිත කරන්න කියලා යම් අවබෝධයක් දූල්පතාලට එකෙන් ලබා ගන්න හැකියාවක් තියෙනවා හරි එතකොට අපි එහෙමනම් අද ඊළඟ කොටසට යමු රයිට් හොඳයි එතකොට අපි 3 2 1 කොටස මං හිතන්නේ අද තියෙන්නේ අපිට අපි මාතෘකාව ලියාගමු දූල්පතාල මාතෘකාව ලියා ගන්න 3 2 1 කොටස परिगणक दृढ़ांगवल आरक्षावट तर्जन मतु यह की अवस्था दृढ़ांगवल आरक्षावट तर्जन मतु यह की अवस्था सामान्य परिगणक दृढ़ांग मनोवाद परिगणक दृढ़ांग हदुरगण्य भौतिक दखिन्न पुलवा स्पर्श कर परिगणके कोटस अभी दृढ़ांग हटी हाँ दृढ़ांग उदाहरण तम मनोवाद यात्रुपूर्व पुलवा मूसिकेवेन्नपुलवा मोनीटर मवपूर्व पुलवा परगण के पद्धते पद्धति तुलती कोटास्ट इतोट मे दृढ़ तटीय वगे ओन मध्य कपी मुद्रण यंत्र बाहिरीन देवा कथा करे तीर केत कियवन अरे क्यू आर को राइट स्कैनर अपट परिगणक आश्रित होती है परिगण के तुलसा परिगण के आश्रित होती है सियलुम कोटस अपि दृढ़ांग हटी हूं इतोटे मेन मे दृढ़ांग कोटस वटिना कोटस एवगेम मेवापि आरक्षा कर गणीम सिद्धकर हेतु अभी दोट मेव वटिनाक मतवगेम एवट एम एम हानि सिद्धुमत्म අපේ අර පරිගණකයේ තුල තියෙන දත්තවලට යම් යම් විදිකින් හානි සිද්ධ වෙන්නත් පුළුවන් ඒක නිසා ඒ වගේම
අනිත් එක තමයි දත්තවලට හානි වලට වඩා අපේ ආරක්ෂාව ගැනත් අපි සැලකිලිමත් වෙන්න ඕන. ඒතකොට මේ දුඩංග කොටස් නිසා ඒ වගේ විදුලි බලය අපි භාවිතා කරනවා. ඒතකොට ඒ වගේ අවස්ථාවලදී අපිට මේ පුද්ගලයන්ටත් භාවිතා කරන්නන්ටත් යම් යම් හානිකර තත්ත්වයන් ඇති වෙන්නත් පුළුවන්. හරි, හොඳයි. අපි දැන් අද කතා කරනවා පරිගණක දුඩංග වල ආරක්ෂාවට ඇති වෙන තර්ජන මොනවද කියලා. ඒතකොට අපි මේ තර්ජන් ටික दृढ़ांग कोटास वलट अप इहत इगेनगत दृढ़ांग कोटास वलट सर मुकादे अप इहत इगेनगत मेकट लियान पुताला अप इहत इगेनगत दृढ़ांग कोटास वलट अप इहत इगेनगत दृढ़ांग कोटास वलट दृढ़ांग कोटास्वलट पहत आकारये हानिकर तत्वयन हानिकर तत्वयन अप इहत इगेनगत दृढ़ांग कोटास वलट पहत आकारये हानिकर तत्वयन इनम तर्जन तोड़पते हानिकर तत्वयन कियने का मतलब है तर्जन करने तर्जन के लग क्या ने राइट हानिकर तत्वयन इनम तर्जन इनम तर्जन अतिविय हकि अतिविय हकि हरे දැන් අපි මේවා කරුණු විදියට ලියාගමු. එතකොට පැහැදිලි දොළපතාලට හානිකර තත්වයන් මොනවද කියන එක, ඒවා තත්වයන් අපි හානිකර තත්වයන් අපි තර්ජන හැටියටත් හඳුන්වනවා. එතකොට තර්ජන කියන්නේ මෙතන හානිකර තත්වයන් කියන එක. රයිට්. හරි, හැමෝම ඔය කොටස ලියාගත්තා නේද දැන්? හරි. අපි ලියමු පළවෙනි එක. හරි, කරුණු හැටියට ලියන්නේ පළවෙනි කරුණ. දැන් මොකද්ද පුතේ පළවෙනි කරුණ? වහිනකොටේම අපි සාමාන්‍යයෙන් දොළ පුතාලගේ අම්මලා තාත්තා කියනෝ නේද ටීවී එකේම දාලා තියෙනවා නම් ඕෆ් කරන්න කියනෝ නේද? දැන් කියන්නේ නැද්ද එහෙම? ඔව් සර්. කියනවා නේද? ඕ. එතකොට අපි අර පුතේ අර ඕ ටෙලිෆෝන් ලයින් එකකින් එන තියෙන්නේ. දැන් අපේ මොබයිල් නම් පාවිච්චි කරාට එහෙම ගැටලුවක් වෙන්නේ නැහැ කියලා කියන්නේ. නමුත් පුතේ අර ටෙලිෆෝන් ලයින් එකකින් එනවා තියෙන්නේ. අර ටෙලිකොම් එකේ ලයින් टेलीकॉम සමාගමෙන් අපිට දෙන්න ඕ ලෑන්ඩ් ෆෝන් කියන්නේ අනේ වෙරි ගුඩ් ලෑන්ඩ් ෆෝන් කියලා කියන්නේ කේබල් සහිත ලෑන්ඩ් ෆෝන් රයිට් එතකොට පුතේ මෙන්න මේ ලෑන්ඩ් ෆෝන් වලට අපි වැස් වෙලාවට කෝල් ගන්න හොඳ නැහැ විශේෂයෙන්ම එතකොට ඒ මොකද මේ වයර් දිගේ අපිට අධිවිදුලි ධාරාවක් එන්න පුළුවන් එතකොට ලොකු විනාශයක් වෙන්න පුළුවන් සමාජලාට ජීවිතවලට තර්ජන ඇති වෙන්නත් පුළුවන් ජීවිතවලට හානිකර තත්ත්වයන් ඇති වෙන්නත් පුළුවන් ඒක නිසා ලෑන්ඩ් ෆෝන් වල ඒ වගේ අර කේබල් සහිත වෙන ඒ වගේ අපි භාවිතා කරන්න හොඳ නැහැ මෙස්ස වෙලාවට රයිට් ඔය වගේ පුතේ පරිගණකවල ඔය පුතේ ඇයිසේ ඒ වගේ ලොකු විදුලි ධාරාවක් එන්නේ
පුතේ මෙහෙමයි දැන් අර අකුණු ගහනවා කියන එක අපි දන්නවනේ නේද අකුණු වෙන්නේ කියලා එතකොට පුතේ ඒ වෙන්නේ හාසයේදී අර දනරින ඒ විදියට විද්‍යුත් ආරෝපණයක්කින් අධික විදුලි ධාරාවක් නිපද වෙනවා ඒ අධික විදුලි ධාරාව මොකද වෙන්නේ මේ ගුරුත්වාකර්ෂණය නිසා මොකද වෙන්නේ පොළොවට ඇදලා ගැනීම තමයි සිද්ධ කරන්නේ රයිට් එතකොට පොළොවට ඇදලා ගනිද්දී විශේෂයෙන්ම පොළොවට යන්න පුළුවන් ළඟම තැන් වලින් ගමන් කරන්න විශේෂයෙන්ම ඔය දැන් අපි ගත්තොත් එහෙම පුතේ ඕනම කම්බි වගේ දෙයක් මොනවාද මේ විදුලිය ගමන් කරන්න පුළුවන් විදියට හොඳ විදුලි සන්නායක හැටියට තමයි අපි ඒවා භාවිත කරන්නේ. එතකොට ඒ වගේ වලට මොකද වෙන්නේ? වේගෙන් ඒවට ඇදිලා එනවා. ඒ හරහා මොකද වෙන්නේ? විදුලි ඔය විදුලි රැහන් වලට ඒ වගේම දුරකථන රැහන් වලට මේවා ඇද ගැනීම වේගය වැඩි. එතකොට මොකද වෙන්නේ? ඒ තුලින් පුතේ ඒ වයර් දෙකේ ඉතාමත් වේගෙන් ඇවිල්ලා අපේ නිවෙස් වල තියෙන භාණ්ඩ ඒ වගේම ජීවිත වලටත් ඒවා භාවිත කරනවා නම් ඒ වගේ තර්ජන ඇති වෙන්න පුළුවන්. රයිට් ඒක තමයි වෙන්නේ. එතකොට මේක අර පොළොවට ඇද ගැනීම ඉතාමත් ළඟතනින් ගමන් කරන්න බලන්නේ ඒක නිසා තමයි පුතේ ඒ වගේ අර හොඳ සන්නායක වලට විදුලි සන්නායක වලට ඇද ගැනීම සිද්ධ වෙන්නේ. හරි? හොඳයි අපි ඒක ලියාගමු. අකුණු ගැසීම පළවෙනි එක අකුණු ගැසීම වැනි තත්වයන් අකුණු ගැසීම වැනි තත්වයන් අකුණු ගැසීම වැනි තත්වයන් වලදී අධික විදුලි ධාරාවක් අධික විදුලි ධාරාවක් පරිගණක තුලට අධික විදුලි ධාරාවක් පරිගණක තුලට ඇතුල් වීමෙන් පරිගණක තුලට ඇතුල් වීමෙන් එතකොට පුතේ මේක වෙන්නේ මෙහෙමයි දැන් පරිගණක තියෙන ඉලෙක්ට්‍රොනික කොටස් ඒ කියන්නේ අපි දන්නවා විවිධ වර්ගයේ ඔය ඉලෙක්ට්‍රොනික උපකරණ පරිගණකයේ තුල උපාංග ඇතුළත් වෙනවා ඒක තමයි පරිපථයක් දැන් අපි ගත්තොත් එහෙම පුතාලට මවපූර්වක් මම පෙන්නුවා උදාහරණයක් ඇටියට මම පුරුදු පරිදි මේ මවපූර්ව පෙන්නනවා බලන්න පුතේ මේකේ විවිධ වර්ගයේ කොටස් තියෙනවා එතකොට මේවා අපි හඳුන්වනවා කන්ඩෙන්සර් රෙසිස්ටර් ඩයෝඩ් ඔය වගේ රයිට් මේ තියෙන්නේ කැපැසිටර්ස් ඒ වගේ දේවල් තියෙනවා මේ වගේ යම් කිසි දැන් මේවා ඇත්තටම සරල ධාරාවකින් වැඩ කරන්නේ එතකොට ඒ ධාරාව ඊට වඩා වැඩි ධාරාවක් මේකට එතකොට මේකට මොකද වෙන්නේ ගොඩක් වෙලාවට මේ කොටස් වලට දැන් සරල ධාරාවට ප්‍රත්‍යාවර්ත ධාරාවක් ඒ කියන්නේ මොනවද පුතේ මේවා බැටරි වලින් වගේ වැඩ කරන සරල ධාරාවකට අර වගේ අපේ මේ භාවිතා කරන විදුලිය වගේ දෙයක් ඇතුළු වුණොත් මොකද වෙන්නේ ඒවට දරා ගන්න හැකියාවක් නැහැ ඒක අධිබලති විදුලි ධාරාවක් සමහරලාට වෙන්න පුළුවන් එතකොට මොකද වෙන්නේ ඒක ඒ උපාංග වලට දරා ගන්න බැරි නිසා ඒවා පිච්චිලා යනවා රයිට් එතකොට කිසිම ආකාරයකින් ඒව නැවත හරි ගස්සන්න බැරි එහෙම නැත්නම් අලුත් වැඩියා කරන්න බැරි තත්වයකටපත් වෙන්නත් පුළුවන් එතකොට ඒවා දුරුඩාංග කොටස් වල සම්පූර්ණයෙන්ම ඒවා හානිකර තත්වයන් නැති වෙන්න පුළුවන් මේ වගේ විදුලි ධාරාවන් අධික අධිබලති විදුලි ධාරාවන් මගේ රයිට් එතකොට ඕනම උපාංග වල පුතේ මේ වගේ යම් කිසි දරා ගැනීම මට්ටමක් තියෙනවා ඊට වඩා වැඩි වුණොත් ඒ උපාංග බොහෝ වෙලාවට හානිකර තත්වයන් ඒ කියන්නේ පිච්චිලා යන හැකියාව තියෙනවා හරි හොඳයි අපි ඒ විදිහට ඔන්න පළවෙනි කාරණේ ලියාගත්තා වෙන්න පුළුවන් හානිකර තත්වයක් මොනවද අධිබලති විදුලි ධාරාවක් මගින් මේ වගේ අකුණු සැර වගේ දේවල් වලින් මේ වගේ හානිකර තත්වයන් ඇති වෙන්න පුළුවන් අපි දෙවෙනි කාරණේ ලියාගමු රයිට් යාගෙන පරිගණක කොටස්
පරිගණක කොටස් පරිගණක කොටස් අධික ලෙස රත් වීමෙන් අධික ලෙස රත් වීමෙන් පරිගණක කොටස් අධික ලෙස රත් වීමෙන් प्रश्न मुखदे अरे එන හිටින තත්වයට පත් වෙන්න පුළුවන්. ඒකට පරිගණකයේ පුතේ ඕනවට වඩා රත් වෙනවා නම් ඒක ගැටලුවක්. ඉතින් ඒ වගේ උපාංග මේ අධික රත් වීම තුලින් විනාශ වෙන්න පුළුවන්. උදාහරණයක් ඇටියට පුතේ ඒක තමයි තියෙන්නේ පරිගණකයේ ඇතුළත පංකාවන්. එහෙම නැත්නම් ෆෑන් තියෙන්නේ ඒකයි. ඒකට මේ අධික රත් වෙන වාතය එළියට ඇදලා දාන්න, එළියට අයින් කරලා දාන්න, රත් වීම අවම කරන්න, පාලනය කරන්න තමයි ඒ වගේ සිසිලන ක්‍රම තියෙන්නේ. ඒකට ඒ වගේ නිසික්‍රියාකාරීත්වයේ නොමැති වුණොත් සමාල්ලාවට රත් වෙලා ඒ උපාංග හානිකර තත්වයක් නැති වෙන්න පුළුවන් පිච්චිලා යන්න පුළුවන් රයිට් එතකොට ওই රත් වීමෙනුත් හානිකර තත්වයක් තමයි ඇති වෙන්නේ හරි අපි යමු තුන්වෙනි කාරණයට දෘඩාංග කොටස් වලට වතුර වැටීමෙන් කමයකක් දාන්න දොඩාංග කොටස් වලට වතුර වැටීමෙන් කමයකක් දාන්න තෙතමනයට නිරාවරණය වීමෙන් තෙතමනයට නිරාවරණය වීමෙන් තෙතමනයට දෘඩාංග කොටස් වලට වතුර වැටීමෙන් සර් අපතේ සර් මම අන්තිමට ලිව්වේ පරිගණක කොටස් අධික ලෙස රත් වීමෙන් කියන තැන එතනින් නම් කියන්න පුළුවන්ද පුළුවන් පුතේ ඊළඟ කාරණේ තුන්වෙනි එක දෘඩාංග කොටස් වලට ඉක්මන් ලියා ගන්න ඕන පුතාලා රයිට් ඔය පහ වෙන කට්ටිය ඉක්මන් කරලා ලියා ගන්න ඕන රයිට් දෘඩාංග කොටස් වලට excuse me sir අපතේ සර් පොන්ඩ් එක ස්ලෝ ගන්න එදවකවත්ද හරි පුතේ ඉන්න කියන්න හරි දැන් හැමදේම කියන්නේ කියොත් මේ කරගන්න බැරි වෙනවා ඉන්නකෝ පස්සේ අහන්න රයිට් අන්තිමට අහන්න දෘඩාංග කොටස් වලට වතුර වැටීමෙන් ඊට පස්සේ කමායකක් දාලා තෙතමනයට නිරාවරණය වීමෙන් රයිට් එතකොට පුතේ ඔන්න පරිගණකයක් අපි භාවිතා කරද්දී ඒ ළඟ වතුර බොන්න තේ එකක් ළඟ තියාගෙන බොන්න යන්න එපා. දැන් සමාරු කරනවා පුතේ හොඳම දෙයක් තමයි මොකද්ද? දැන් පරිගණකේ අපි මෙහෙම ඉදිරියෙන් තියනවා පරිගණකේ තියනවා. රයිට්. එතකොට ඒ අසලින්ම තියෙනවා මොකද්ද? පද්ධති ඒකකය කියන එක. දැන් දන්නවනේ පුතාලා පද්ධති ඒකකය. දැන් ගොඩක් වෙලාවට මමත් කරනවා ඒ වැඩේ. හරි? එතකොට මේ පද්ධති ඒකකයයි රයිට් දැන් මගේ මෙතන තියෙනවා හරි එතකොට පුතේ පද්ධති ඒකකයේ ළඟින් මොකද තියෙන්නේ පරිගණක තිරේ තියෙනවා අපි ඒක දිහා බලාගෙන කීබෝඩ් එකේ අරම මේවා වැඩ කරන්නේ එතකොට පද්ධති ඒකකයේ තුල අපි ඒ උඩ තියෙනවා ගොඩක් දේවල් අයි ඒක හොඳට ෆ්ලැට් එකට තියෙනවා නේද පුතේ එතන තේ එකක් තියෙනවා සමහරලාට වතුර බෝතලයක් වතුර වීදුරුවක් තියෙනවා රයිට් ඔයගේ නොඑක් දේ තියෙන්න පුළුවන් අදිසිය මොනාර වෙලා අත වැදුනොත් මොකද තේරෙන්නේ අර කීබෝඩ් එක උඩට එහෙම නැත්නම් මොනිටර් එක උඩට සමහරල පද්ධති ඒකකයේ ඇතුළට වතුර යන්න පුළුවන් එතකොට මොකද වෙන්නේ අන්න කරන්ට් එක දැන් තියෙනවනේ පුතේ
ඒ වගේ වෙලාවට වතුර ගියොත් මොකද වෙන්නේ අරකේ වෙන වෙන ෂෝට් සර්කිට් හැදෙනවා එතකොට මොකද වෙන්නේ මේ කොටස් පිච්චිලා යනවා වතුර වැටුණොත් අනිවාර්යෙන් පුතේ ෆෝන් එකට උනත් අර වෝටර් ප්‍රූෆ් නැති ෆෝන් තියෙනවනේ දැන් ඉනේවා නම් ගොඩක් වෝටර් ප්‍රූෆ් ඒ අරෙන්න පුතේ අනිත් ෆෝන් වලට වතුර චුට්ටක් හරි ගියොත් එහෙම ඒ ෆෝන් එක ඔන් එකේ තිබුණොත් ගොඩක් වෙලාවට මොකද වෙන්නේ මෙන්න මේක හානිකර තත්ත්වයක් නැති වෙනවා ඒක නිසා තෙතමනේ ගොඩක් වෙලාවට සමහර පුතේ සමහර කම්පියුටර් තියලා තියෙන ජනෙල් ළඟම හරි එතකොට අපි ජනෙල් ඇරලා තියෙනවා හදිසියේ කොහෙටර් ගිහිල්ලා එනකොට පුතේ මොකද වෙන්නේ අර ජනෙලේට පුළං වෙස්සෙන් මොකද වෙලා තියෙන්නේ ඕන්න ඇවිල්ලා ඉවරලා පරිගණකේ තෙමිලා ඕන්න වතුර ගිහිල්ලා තෙතමනේ වුණත් ඇති අන්න ඒක නිසා මේව ගැන හොඳට පරිස්සම් වෙන්න ඕන රයිට් හතරවෙනි කාරණේට යම් කෘමි සතුන් උතාර දන්නත් කෘමි සතුන් කියන්නේ කවුද लक्षण ඕක ඇතුලේ හොඳට අර ඇතුලේ පැක් වෙලා හොඳට ලස්සනට ඉන්න පුළුවන් පොඩි සමාලාවට පරිගණකේ ඕෆ් කරපු වෙලාවට ඕක පොඩ්ඩක් රත් වෙලා තියෙනවා රයිට් ඒක නිවෙන්න චුට්ටක් වෙලා යනවා එතකොට මොකද කරන්නේ අර හුණෙක් ඇවිල්ලා දැන් කම්පියුටර් ඕෆ් කරලා තියෙන වෙලාවට ඇතුලේ රින්ගලා මෝ අර රස්නේ තියෙන නිසා හොඳට ඉන්නවා නමුත් ආයෙ ඊළඟ පාර මොකද කරන්නේ අපි පරිගණකේ ඔන් කරනකොටම ඒ හුණගේ හරහා විදුලිය ගමන් කරනවා විදුලිය ගමන් කළා මොකද වෙන්නේ අන්න එතකොට වෙනත් විදියට විදුලි උපාංග සමග मद बोर्ड मद बोर्ड गोड़क हानि सिद्धवे कृमि सत्गणक स्थापने विद्यागार සබත්තු ගලවල යන කියන්නේ ඒකයි. එතකොට දූලපතලාගේ නිවසෙත් පරිගණක ස්ථාපනය කරන්න ඕන කාමරයක තියෙනවා නම් පුතේ ඒ කාමරේට සිරප්පු දාගෙන යන්න එපා. එතකොට සමහර ගෙවල් ඇතුළට සිරප්පු දානවනේ. එතකොට ඒ හොඳම වැඩි තියෙන සිරප්පු ගලවල ඇතුළු වෙන්න. එතකොට පරිගණක වලට වගේ දූවිලි අනේක අවම කරගන්න පුළුවන්. මොකද සිරප්පු සිරප්පු වල දූවිලි තියෙන්න පුළුවන්. රයිට්. එතකොට කෘමි සතුන් මීයන් කුණු දූවිලි මගින් සිදුවන හානි. හරි? ඔන්න තව වර්ගයක් රයිට් අපි යමු ඊළඟ එක පස්වෙනි කාරණේට සොර සතුරු උපද්‍රව එනම් සොර සතුරු උපද්‍රව එනම් दृढ़ांग कोटास सरसतुरु उपद्रव एनाम दृढ़ांग कोटास दृढ़ांग कोटास सोरागेनीम परिगणक सॉरी सोरसतुरु उपद्रव इनाम दृढ़ांग कोटास सोरा गेनीम तो है कसला दे
නෑ පුතේ නෑ නෑ හැකර්ස්ලා දෘඩාංග කොටස් සොරකම් කරන්න බෑ හැකර්ස්ලා කරන්නේ මෘදුකාංග වලට හානි කරන එක පුතේ රයිට් දත්ත සොරකම් කිරීම කරන්නේ හැකර්ස්ලා කියන්නේ පුතේ පිටින් ඉඳලා රයිට් එතකොට මේවා ජාලගත වීම් තුලින් තමයි හැකර්ස්ලා ඇතුළු වෙන්නේ රයිට් නමුත් මෙතෙන්දි පුතේ අපි දෘඩාංග කොටස් භෞතිකව දකින්න පුළුවන් කොටස් සොරකම් කරන යනවා දැන් ගෙදරක තියෙන පුතේ පරිගණකයක් රයිට් ගෙදරක පරිගණකයක් තිබුණාම හිතන්න පුතාලා ඔක ගෙදර සාලේ තියෙන්නේ කියලා රයිට් එතකොට සාලේ දෙනවා නම් ඔන්න පුතාලගේ අර මවුස් එකේ ගොඩක් වෙලාවට ඇතුලේ ලයිට් එකක් එහෙම්පත් වෙනවා නේද නේද සමහර මවුස් තියෙනවා මේ මේ යනකොට ලස්සනට ලයිට් එහෙම්පත් වෙනවා ඉතින් ඕක කවුරු හරි පොඩි මල්ලි කෙනෙක් නංගි කෙනෙක් දැක්කොත් එහෙම ආසයි වෙන්න පුළුවන් නේද එහෙම වෙන්න බෑද රයිට් එහෙම නම් පුළුවන් නේද ඕ පුතාල කවුරු නැති වෙලා හිමින් ගලවගෙන අරන් යන්න පුළුවන් නේද එතකොට මොකද නන්නේ මේ දෘඩාංග කොටස අපිට නැති වෙනවා මවුස් එක කවුද ගිනිච්ච කියලා දන්නේ අන්න එතකොට ඒක අපිට හානිකර තත්වයක් හැටියට තමයි අපි හඳුන්වන්නේ ඒ වගේ සමහර පරිගණක විද්‍යාගාරවලත් පුතේ තියෙනවා නේද එතකොට ඒ වගේ දේවල් සමහර දුවල පුතාලා මොකද කරන්නේ සමහර ළමයි මොකද කරන්නේ මවුස් එක ගලවලා සාක්කුවේ දාගන්න වෙලාවලුත් තියෙනවා දැකලා තියෙනවා රයිට් ඒ වගේ කරන වෙලාවල් තියෙනවා ඉතින් ඒ වගේ ඒවා අපි හානිකර තත්වයන් හැටියට අයියලා එහෙම කරනවා හැමෝම අඳුරනා ඉන්නේ එතකොට අපි හැමදාම බලනවා කවුද හොඳ ළමයි කවුද නිකන් නරක වැඩ කරන්නේ කවුද ගෙදර වැඩ කරන්නේ කවුද නෝට් දුන්නාම හොඳට ලියාගන්නේ කවුද ක්‍රියාකාරකම් දුන්නාම කරන්නේ විශේෂයෙන් ගණිතයේදීම අපි හොඳටම බලනවා රයිට් ඒක නිසා එතකොට පුතේ අපි දන්නවා මේ ළමයා හොඳට වැඩ කරනවා මේ ළමයා හොඳට වැඩ කරන්නේ නැහැ කියලා එතකොට අපි කැමති පුතේ හොඳට වැඩ කරන ළමයාට හොඳට ගෙදර වැඩ කරන ළමයාට එතකොට අපි කියන දේ හොඳට අහන්න ළමයාට ප්‍රශ්නයක් ඇහුවාම උත්තර දෙන ළමයින්ට තමයි කැමති. එතකොට ඒ ළමයි වෙනුවෙන් සමාජලාවට පුතේ අපි ඒ ළමයා හොඳට ඉගෙන ගන්නවා කියලා අපිට හිතෙනවා. එතකොට අපි කරන්නේ මොනවද? සමාජලාවට අපි තියෙන වෙනත් වෙනත් පොත් හිටන් දෙනවා. පුතා මේ කියවන්න මේක හොඳයි ඔහොම කියලා. එතකොට ඒ වගේම ඔය වගේ ICT වලදී වගේ නම් පුතේ සමහර ඔය ගැජට් කැලි තියෙන ඒ වගේ දේවල් දෙනවා. පුතා මේක ඔන්න බලන්න පුතාට හොඳයි මෙන්න කියලා අපිට අර ආසයි තන එහෙම ටිකක් ඇත්තම කියනවා නම් එහෙම වෙනවා පුතේ. මොකද අපිත් මිනිස්සු පුතාලත් එහෙමයි. එතකොට අපිට අර හොඳට වැඩ කරනවා නම් අපි කැමතියි පුතේ. ගුරුවරු හැටියට එහෙමයි. ඉතින් අර කිසිම දෙයක් නැතුව පන්ති උඩ බලන් ඉන්න ළමයාට තින්න දෙන්නේ නැතුව එහෙම ඉන්න ළමයින්ට ගොඩක් ගුරුවරු ඉතින් එහෙම කැමති නැහැ නේ. ඉතින් ඒ තත්ත්වයේ තියෙනවා. ඉතින් දුවල පුතාලා තමයි ඒක ඇති කරගන්න ඕන. එතකොට ওই වගේ ඉල්ලපු ගමන්ම හම්බෙනවා ඒවා. රයිට්. හොඳයි. තව එකක් ලියමු. රයිට්. නිතර විදුලිය විසන්දි වීම මගින් නිතර විදුලිය විසන්දි වෙන්න හොඳ නැහැ. හරි? නිතර විදුලිය විසන්දි වීම මගින් නිතර විදුලිය විසන්දි වීම මගින් හොඳයි විදුලිය විසන්දි වෙන්න හොඳ නැහැ මොකද පුතේ පරිගණකයක් අපි එහෙම මොකද කරන්නේ මෙහෙම අර ටීවී එකක් ඕෆ් කරනවා වගේ අපි ෆ්ලග් එකකින් ඕෆ් කරලා ස්විච් එකකින් ඕෆ් කරලා එහෙම ඕෆ් කරන්නේ නැහැ මේක ක්‍රියාවලියක් තියෙනවා රයිට් ෂට් ඩවුන් කිරීම කියලා එතකොට ඒ ෂට් ඩවුන් කරනවා කියන්නේ මේක නියමිත ආකාරයට ඕෆ් කරනවා කියනවා නැත්නම් අර පරිගණකයේ තියෙන දෘඩදැටිය වේගෙන් ක්‍රියාත්මක වෙනවා පුතේ වේගෙන් කැරකිනවා තප්පරයට සෝරි විනාඩියකට වට 5200ක් කැරකිනවා දොඩටටියක් මම දෝලපතාලට පෙන්වලා තියෙනවා නේද ඇතුළත ඔව් සර් ඔව් ඒකේ පුතේ අර අර ඩිස් ඒකේ අර ඩිස්ක් එක තියෙන පුතේ ඒ ඩිස්ක් එක බලන්න විනාඩියකට වට 5400 ඔව් විනාඩියකට වට 5400ක් කියන්නේ RPM කියලා අපි මේකට කියන්නේ රවුන්ඩ් පර් මිනිට් කියන එක පුතේ විනාඩියකට වට 5400ක් කියන්නේ කොච්චර වේගයක්ද නේද තප්පර 60යි නේ තියන්නේ ඒකට තප්පරයකට ඕක 60න් බෙදුවොත් තප්පරයකට කරගෙන වට ගන්න හොයන්නත් පුළුවන් රයිට් එතකොට පුතේ මෙන්න මේ වගේ ඉතාම වේගෙන් ක්‍රියාත්මක වෙන එක එකපාරටම ලයිට් කියන වෙලාවට අරක නවතිනවා මැද
රයිට් එතකොට මොකද වෙන්නේ හොඳ නැහැ එතකොට දත්තවලට තමයි ගොඩක් හානි සිද්ධ වීම සිද්ධ වෙන්නේ හැබැයි පරිගණක දුඩංග වලට සමහරලාට දුඩ සැටියට වගේ හානි වීම සිද්ධ වෙන්නත් පුළුවන් හරි අපි යමු 3 2 1 කොටස අපි ලියාගත්තේ අපි ලියාගමු දැන් 3 2 2 කොටස අදාළ කොටස 3 2 ඔබට කියන්න සර් ලැප්ටොප් එහෙම මේ චාර්ජර් එකට ගහලා වැඩ කරන්න හොඳ නැද්ද හොඳයි පුතේ ප්‍රශ්නයක් නැහැ චාර්ජර් එකක් කියන්නේ මෙහෙමයි පුතේ අපි ලැප්ටොප් එකක් චාර්ජ් කරද්දී 100ට කියන්නේ නම් පුතේ 100ට 100ක්ම චාර්ජ් කරන්න ගැටලුවක් නැහැ රයිට් හැබැයි චාර්ජ් කරලා ඉවරනාට පස්සේ චාර්ජරේ ගහලා තියන්නේ නැතුව ගලවන්න ඕනේ රයිට් ඒකල හැම වෙලේම පුතේ 100ට 20ක් විතර අඩු වෙද්දි 100ට 20 25 වගේ බැටරි අර ටාස්ක් බාර් එක යට පෙන්නනවා පුතේ තව 100ට 10යි 15යි ඔහොම පෙන්නනවා රයිට් ඒක 100ට 100 තිබිලා 90 ඔහොම අඩු වෙනවා 100ට 20 25 වෙද්දි අනිවාර්යයෙන්ම චාර්ජ් කරන්න ඕනේ ඊළඟ පාර 100 වෙනකන් චාර්ජ් කරන්න රයිට් ඔන්න ඔය විදිහට තමයි භාවිත කරන්න ඕනේ හරි අපි 100ට 30 40 වෙනකන් චාර්ජ් කරනවා ආය ගලවනවා ආය තව 10ක් චාර්ජ් කරනවා එහෙම නිතර නිතර චාර්ජ් කිරීම හොඳ නැහැ සර් අපතේ මොකද හොඳ නැහැ නේද සර් මොකද පුතේ ලැප් එකෙන් සර් මේ ෆෝන් එක චාර්ජ් කරපුවාම කේබල් එක ගහලා ආ නෑ කමක් නෑ පුතේ ඒක ගැටලුවක් නෑ 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 ඈ නිතරම කරද්දි නිතරම කරද්දි ප්‍රශ්නයක් නෑ පුතේ මොකද අපි සාමාන්‍යයෙන් ෆෝන් එකේ තියෙන දත්ත අපි ලැප්ටොප් එකකට පරිගණකයකට ගන්න පුළුවන් විදිහට තමයි හදලා තියෙන්නේ එතකොට සමහරලාට ඕකේ දත්ත අපි ලබා ගන්න පුළුවන් දැන් මගේ එකත් දැන් මෙතන මම සමහරලාට ෆෝන් එක ගහලා තියෙනවා ඒ ගහලා තියෙන්නේ ගොඩක් වෙලාවට චාර්ජ් කරන්න නෙමෙයි ෆෝන් එකේ තියෙන දත්ත ඇත්තටම ගොඩක් ඒවා දැන් දොර පුතාලගේ ඔය වෙන වැඩෙහෙම මම පරිගණක ගත කරනවා රයිට් එතකොට මගේ කම්පියුටරෙත් ඕක තියෙනවා ලැප්ටොප් එකේ එතකොට දොර පුතාලේ ඒව වැඩ ඒවා ගොඩක් වෙලාවට මම ෆෝන් එක නැත්තම් කම්පියුටරෙන් හරි බලනවා එතකොට කම්පියුටරෙන් මට WhatsApp හරහා එවන්නත් පුළුවන් ඒක නිසා මම ඒක භාවිත කරනවා රයිට් එතකොට පුතේ ඉතින් භාවිත කරනවා දැන් මම ෆෝන් එක ඉතින් සෑහෙන කාලයක් කොයි දේ රේක ගැටලුවක් නැහැ පුතේ එහෙම ප්‍රශ්නයක් නැහැ සෑ පුතේ ආයි බ්ලූටූත් විදියට දැසේ කරන්නේ ෆෝන් එක ගහන්නේ දැන් මොකද පුතේ කියන්නේ බ්ලූටූත් විදියට දැසේ අර ෆෝන් එක ලැප් එකකට ගහලා අර බලන්නේ නැහැ පුතේ කේබල් එක ඩේටා කේබල් එක තියෙන්නේ ආ පොඩකින් පොඩකින් සෑ ලැප් එකෙන් පුළුවන් නේ සෑ චාර්ජ් කරන කේබල් එක ගහන්න अलाउ कर හන්ඩ්‍රඩ් චාර්ජ් වලට පස්සේ පාවිච්චි කරලා ප්‍රශ්නයක් නෑ නේද චාර්ජරේට ගහලා නෑ පුතේ 100 වුණාම චාර්ජරේ ගලවන්න පුතේ හරි ඒක චාර්ජ් කරන්න දිගටම තියාගෙන ඉන්න හොඳ නෑ පුතේ රේ තේරුණාද රයිට් 100 වුණාට පස්සේ චාර්ජරේ ගලවලා අයින් කරන්න චාර්ජර් එක තියෙන පුතේ චාර්ජ් කරන්න විතරයි චාර්ජර් එක ගහගෙන අපි පාවිච්චි කරන්නේ නෑ ආ මේක 100ට අඩු වෙනවනේ කියලා එහෙම පාවිච්චි කරන්නේ නෑ හරි excuse me sir ඔව් පුතේ ඔව් පුතේ सर मैं लैप मैं मल्टीप्लग